සේවකයන් පිළිබඳව අපි අරගෙන තියෙන තීන්දුව තමයි දැනට ඉන්න සියලුම සේවකයන්ට ඒ අලුතෙන් සමාගම් බවට පරිවර්තනය කිරීමේදී ඔවුන්ට අනිවාර්යයෙන්ම ඒ සමාගම්වල අනිවාර්යයෙන්ම ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි කියන එක. ඒතර කිසිම සේවකයෙක්ට අපි කපා හරින්න කියලා තීන්දුව කළා නැහැ. ඒක පනතෙත් අපි යෝජනා කරලා තියෙනවා. දැනට ඉන්න සේවකයන්ට අලුත් සමාගම් වල දෙන්න ඕන. ඒ වගේම ඔවුන්ගේ දැනට තියෙන වැටුපට නොඅඩු වැටුපක තමයි ඔවුන් අපි හිටවන්නත් ඕන. නමුත් කවුරුරි හිතනවා නම් ඔවුන්ට සේවෙන් ඉවත් වෙන්න අවශ්‍යයි VRS එකක් හරි මොකක් හරි අවශ්‍යයි කියලා ඒකට පහසුකම් සපයන්න අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අර්ථ සාධක අරමුදල් සහ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනට විදුලි බල මණ්ඩලයේ ස්ථිර සේවකයන් හැටියට භුක්ති විඳින දේවල් අපි වෙනත් සමාගමක් යටතේ මුදල් අමාත්‍යාංශය යටතේ පරිපාලනය කරලා ඒක අඛණ්ඩව පවත්වාගෙන යන තමයි තීන්දුව කරලා තියෙන්නේ. ඒ නිසා මේකේ කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් අපි තීන්දුවක් අරගෙන දෙන ගරු කතානායකතුමනේ අලුතෙන් බඳව ගන්නේ නැහැ කියලා. මොකද හැම අවුරුද්දෙම 1000ක් 1200ක් විදුලි බල මණ්ඩලයේ විශ්‍රාම යනවා. එතර 1200ක් 2000ක් විතර වගේ විශ්‍රාම යනකට අවශ්‍ය පිරිස තාක්ෂණික වශයෙන් බඳවා ගන්න පමණමයි අපි යෝජනා කරලා තියෙන්නේ. අලුතෙන් අපි බඳවගන්නේ නැහැ. ඉන්න පිරිස මේ සමාගම් වලට කළමනාකරණය කර ගැනීම තමයි යෝජනා කරලා තියෙන්නේ.